नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स आर्यकत्ता हतन्ता च क्लेशारूपेण सोमिनी हत संसार चक्रारु पच्चया दीन चारहो नरहो करोति पापानि रहन्ति नुच्यति इति ए मागे स्वामी ओ भाग्यवन्तो अरिहन्तो सम्मा सम्बुद्ध रजानन वहन्सेट मागे नमस्कार वीवा पूजनीय महासंघरत्ने अवसराय श्रद्धावंत सत्पुरुष कारुणिक पिन्वत्ने बुद्रजानन वहन्से गे वटिना ये उत्तरीतर जीविते ही उतुम जीवित गमने वटिनाम दे सिद्ध वेच्च दवस अदवागे उतुम दवस वेसक पुर पसल स्वक पोहो दवस कियाने वैसाख्य मंगल्ये कियला ඉතාමත්ම වටින මංගල සම්මත දවසක් විදිහටයි සලකන්නේ. ඒ හේතු තියෙන නිසා. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ පිරු මහා පාරමී ඇතුව තුසිත දෙව්ලොව පාරමී පුරා අවසන් වීමෙන් පස්සේ තමන් වහන්සේ සුදුසු කාලයේ පැමිණෙන තුරු වැඩ සිටිය බව ඔබ කවුරුත් අපි දන්නවා. ඒ උතුම් බෝසතාණන් වහන්සේට මනුලොවට ඇවිදින් මනුලොව පහළ වෙලා ලෞතර බුද්ධ ඥානියට පත්වී දෙවියන් සහිත ලෝකයාට महत्तु अनुकंपाविं मे सद्धर्मय निवन दायादकरंट अवसर आराधनाव लभीमिन अनतुरुन वहन्से काले दीपे देशे कुले मौ यन मे महा धर्मता पहा पिरिक्सला तमन वहन्से असलपुर पसलस्वपुहो दवसकम माया देवी कुस दकुन वेलेन प्रतिसंधि ग्रहणे सिद्ध उना तमन वहन से देवलोवेन चुतवेन बाव दनगेनमत चुत उना मौकुसे पिलिसिंदेन बाव सिहीन दनगेन मौकुसे पिलिसिंदेया मास दहायक दस मसक दस मासय बद्ध पर्यंकहिं मौकुसे විසිමිකියන සිහියෙන් වාසය කළා. දසමස ඇවෑමෙන් වෙසඟපුර පසළොස්වක් පොහෝ දවසේදී මම මෙලොවට බිහි වෙමි මව් කුසෙන් ඉක්මෙමි කියන සිහියෙන් යුක්ත බෝසතාණන් වහන්සේ වුණා. සාදු කියන්නේ මේ අවස්ථා කිහිපෙම සිහිනුවණින් යුක්තව පවත්වන්නට පුළුවන්කම තියෙන පින්වත්නි महाबोसतानन वहन्से नमकत पवनमय तेनिसाए महाबोधिसत्वयन वहन्से सिद्धार्थ गौतम नमिन उबापि हेमदिनाम इताम गौरवेन
අද සරණ පිහිට කරගෙන මේ ප්‍රතිපත්ති ධර්මයන් නිදෙන්නේ ඒ උත්තමයන් වහන්සේ අද වන් දවසක මෙලොව බිහිවි වදාළ නිසායි දසදහසක් ලෝක ධාතු කම්පිත කරමින් අකලට මල් වැසි වසිමින් මෙහෙයවීමකින් තොරව අපායේ ගිනිදල් මොහොතකට නිවී යමින් දිටිස් මහා පූර්ණ නිමිති පාමින් ඒ උත්තමයන් වහන්සේ මෙලොව පහළ වුණේ මහා පුදුම ආශ්චර්යයක් ඇති වුණා බද්ද වෛරයෙන් වාසය කරපු නයි මුගටින් වැනි තිරිසංගත සත්වයෝ පවා මෛත්‍රී විහාරි බවට ඕනෝන් කිරින් මෛත්‍රී ඇස පතුරව ගත්තා ඒක ධර්ම ස්වභාවයක් වශයෙන් මහබෝසතාණන් වහන්සේගේ පහළ වීමේ ආනුභාවය නිසා සිද්ධ වුණේ ඒ උත්තමයන් වහන්සේගේ පස්චිම ජීවිතය පහළ වෙච්ච තවස ඒ වගේම ගිහි ගෙදර වාසය කරලා 29 වන වසරේදී ගිහි කාමය නික්ෂේප කළ තමන් වහන්සේ ඊට වඩා වූ මහත් සැනසීම ඇති ආධ්‍යාත්මික මාර්ගයට ප්‍රවිෂ්ට වෙන්න ගිහිගේ අතහැරලා මහා බිරික්කමනය කරලා තමන් වහන්සේ ශරීරයට අධිකතර දුක් පීඩා දීලා මේ සත්‍ය සොයන්ට උත්සාහවත් වුණු බව ශාසන ධර්මයේ තුලින් ඔබ දන්නවා. ඒන් විමුක්තිය ලබන්න බැරි බවත් ගිහි කාමයේ තුල රම්‍ය සුරම්‍ය සුබ වැනි මහා සුවිසල් මන්දිර තුල කාමභෝගී කාමසුකල්ලිකානු ජීවිතයක් ගත කරලා ඒන් නොලැබුණු නිසා අත්තිකිලමතාර යෝගියට වැටුනේ. ඉතින් මේ උභයාන්තයේ තුලින් යථාර්ථයේ දකින්න බැරි බව උන්වහන්සේ දැනගත්තා. ඒ අනුව පෙරපිරූ පාරමී බල මතු කරගෙන මධ්‍යම ප්‍රතිපදාව තුල තමන් වහන්සේ පිහිටලා උන්වහන්සේ අද වෙනි දවසක ලෝතර සර්වඥතා ඥාන බෝධියට පත් වෙලා සර්වඥතා ඥාණය මුළුමහත් ලෝකයටම ප්‍රතිලාභය කරවන වස් බුද්ධ රාජ්‍යයට පත් වුණා. බුදු වුණා. සර්වඥ වුණා. මහා කාරුණික මහා ප්‍රඥික බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධත්ව මංගල්‍යය සිද්ධ වුණේ අද වගේ උතුම් වෙසක් පුර පසළොස්වක අවසකේ. ඒ බුදුරජාණන් වහන්සේ බුදු බවට පත්වීමෙන් අනේක විද නානා විද දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වෙච්ච දෙවියන් සහිත ලෝකයාට මහත් අශ්වසීල්ලක් සැනසීල්ලක් උදා වුණේ. තමන් වහන්සේ ගම් නියම් ගම් සිසාරමින් සිරිපතුල් වෙහෙස කරවමින් මහමග සිසාරා වැඩමකට වදාළා. මහා මණ්ඩල චාරිකාව මධ්‍ය මණ්ඩල චාරිකාව අන්තු මණ්ඩල චාරිකාව වශයෙන් මාස 3ක් මාස 6ක් නව මාසයක් ඔය විදිහට තුලිත චාරිකාව අතුලිත චාරිකාව වශයෙන් ක්‍රම දෙකකට තමන් වහන්සේගේ බුද්ධ ලීලාව පාමින් සමහර අවස්ථාවල වැඩම කළා. බුද්ධ ලීලාව පාන්නේ නැතුව සාමාන්‍ය ශ්‍රමණයන් වහන්සේ නමක් විදියට වැඩම කළා. මේ මොන විදියට උන්වහන්සේ වැඩම කළත් ළඟ දුර බැලුවේ නැතුව තන නොතන වේලාව බලන්නේ නැතුව අමන් වහන්සේ දවස රස පහකට පෙදාගෙන පැයකුත් මිනිත්තු ගන්නක් පමණ ඉතාම කෙටි වේලාවක් විවේකී විහරණයේ වැඩ වාසය කරමින් වැඩිම වේලාවක් දෙව මිනිසින් සහිත ලෝක සත්වයාට මහත් කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් අවබෝධකට වදාළ ධර්මයේ දානයකට වදාළා. ඒ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය විදිහට පින්වත්නි 45 වසරක අවුරුදු 45ක් වුණා. ලෝක සත්වයාගේ සැනසීම පිණිස උන්වහන්සේ ජීවිතය ගෙව්වේ. ඒ භාග්‍යවතුන් වහන්සේ නිසා
යනන්තාපරිමිත මහා ගුණ සම්පන්නයන් සමන්වාගතයි ආරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චාදීන චාරෝ නරහෝ කරෝති පාපාලේ අරහන්තේන උච්චති අරහන්තේන උච්චති බුදුරජාණන් වහන්සේ අරහන් නම් වෙනවා අරහන්නම් වෙනවා බුදුරජාණන් වහන්සේ ඇයි ඒ අරහන්නම් වන්නේ ආරකත්ත හතත්තාච සංසාරේ දිගින් දිගට ඇවිදින් ජීවත් වෙමින් මැරෙමින් යන ගති ස්වභාවයක් තියෙන ලෝ සත්‍යයාගේ මෙලෝ සත්‍යයාගේ ගති ස්වභාවය තණ්හා අවිද්‍යා ගතිය නිසා සංසාරේ අරයනම් මුතන්නා විද්‍යාදික නිසයි හත සංසාර චක්කාරෝ මේ දිගින් දිගට අතරක් නැර වට ගමන් යන මේ සංසාරයේ නැමැති චක්‍රයේ ඇවිදගෙන යන දුක් විඳින සත්වයාට ඒ සසර සංස්කරණය කළ දෙන තණ්හා විද්‍යා නැමැති අරය සුනු විසුනු කළ බිඳලා දැම්මා එනිසා බුදුරජාණන් වහන්සේ දෙවියන්ගෙන් මිනිසයන්ගෙන් කෞරවයට බුහුමරට පාත්‍ර වුණා නරහෝ කරෝති පාපානි බුදුරජාණන් වහන්සේ නත රහෝ රහසින්වත් කරෝති පාපානි කවදාවත් රහසින්වත් පාපයක් කරන්නේ නැහැ කලෙත් නැහැ කෙලේසාරීන සෝමුනි සෝමුනි භාග්‍යවතුන් වහන්සේ කිලේශය යමක් වදාලා නම් ඒ සියලු කිලස් සෝදා හැරියා රාග ద్వේෂ මොහ මාන්‍යයි ඒ නිසා රහන් තේල වෙච්චි බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රයේ අරසිතව දැම්මා ඒ කියන්නේ ඉපදෙන ගතිය ජීවත් වෙන ගතිය මැරෙන ගතිය යම් සත්ත්ව సంతානයක් සතුව පවතිනවා නම් ඒ තණ්හාවත් අවිද්‍යාවත් නිසා කියලා උන්වහන්සේලා අවබෝධ කළා. ඒ නිසා උන්වහන්සේ ඒ අවබෝධ ඥානියට පත්වීමෙන් ආයේ නැවත සංසාරයේ උපදින්න හේතු සකස් නොවන තරමට තමන් වහන්සේගේ ඒක සකස් කරගත්තා. උනගේ හම්නපාසි නැවත උපදින්නේ නැති තරමට උන්වහන්සේගේ හිතපත් කරගත්තා. ඒසයි බුදුරජාණන් වහන්සේ ලෝතර අරහත්වයටම පත් වෙලා සර්වඥතා ඥාණයටම පත් වෙලා තුන් ලෝකයේ තියෙන තථාර්ථය අවබෝධ කරගෙන වාසය කරමින් දෙවියන් සහිත ලෝක සත්වයාට මහත් වූ කරුණාවෙන් මේ අමා ධර්මයේ දේශනා කරලා බුදු ජීවිතයේ අවුරුදු 45ක් ලෝතර බුදු බවට පත් වෙලා ජීවිතයෙන් අවුරුදු 80ක් ගෙවී ගියා බුදු කිස සම්පූර්ණ කළා මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන් වහන්සේලා ශාසනේ විද්‍යමාන කළා සාරිපුත්ත මහා මෞද්ගල්‍යනාදි මහා රහතන් වහන්සේලා කේමා උප්පලවන්නා වැනි මහා රහත් මෙහෙණින් වහන්සේලා පහළ වුණා ඒ වගේම අනාථ පිණ්ඩික විසාකා වැනි මහා උපාසක උපාසිකාවන් පහළ වුණා ධම්මික උපාසකතුමා චිත්‍ර බහුපතිතුමා උග්ගසිටුවර ආදී බොහොම ව්‍යක්ත ප්‍රතිඵල ගිහි පැවිදි උතුමන් වහන්සේලා පහළ වුණා බුදුරජාණන් වහන්සේගේ කාර්ය සම්පූර්ණ වුණා ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ පින්වන් පෑමට අදිෂ්ඨානේ එදා චාපාල චීතිය ළඟ මාර දිව්‍ය පුත්‍රයාගේ ආරාධනාවෙන් පිළි අරගෙන එළවෙන තුන් මාසයකින් ඉදිරියට පැමිණෙන වෙසක් පුර පසළොස්වක් බොහෝ දවසේදී පිරිනිවෙන බව උන්වහන්සේ සහතික කළා. ඒ අනුව වෙසක් පුර පසළොස්වක් බොහෝ දවසේම ඒ තථාගත අමා මිනි පහන නිවිලා ගියේ පින්වත්නි අද වගේ උත්තරීතර මහා පුණු බොහෝ දවසකයි. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු ජීවිතයේ නිවිලා ගියාට බුදුරජාණන් වහන්සේගේ බුදු සුවඳ බුදු ගුණය
ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු මහා ප්‍රඥිත ධර්ම සම්පත්තිය ඒ බුද්ධ ශ්‍රී ශරීරයේ ශේෂ වුණු ශ්‍රී සරුවක්න ධාතුන් වහන්සේලා අද ජීවමානව වැඩ ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2565ක් සම්පූර්ණ වෙන අද දවසේ අපේ ජීවිතයේ තාමත්ම සුවිශේෂී ඓතිහාසික දවසක් බවට පත් වෙනවා. තවත් වසර 2420 ගානකින් අනතුරු සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. ධාතු පරිනිර්වාණයෙන් පස්සේ. එනිසා මේ අවස්ථාව පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ධර්මය ඉතාමත්ම පිරිසිදුව පවතින කාල පරිච්ඡේදයක තමයි අද අපි උතුම් පෙහෙවස් සමාදන් වෙලා මේ උතුම් ධර්මයේ හැසිරෙන්නේ. අනේ නිසායේ අනන්ත ගුණ ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ ඔබ අප හැමදෙනාටම අර්ථ සිද්ධිය පිණිසම පවතිවා කියලා අධිෂ්ඨානය ඇති කර ගන්නට ඕනි. ඒ උතුම් අධිෂ්ඨානයේ සිටෙහි දරාගෙන ඒ අනන්ත ගුණ ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණය මේ විදිහට මා කියවහන් පස්සේ සත්‍යයනා කරලා ඉන් අනතුරුව අපි මෙනෙහි කරන්නට සූදානම් වෙමු. සාදු කියලා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුන් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒමාගේ ස්වාමීයෝ භාග්‍යවත්තු අරිහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සසර දුක ගෙන දෙන රාගාදී ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කළසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අති පරිසුද්ධ සන්තාන පහල කළ බැවින් රහසින් වත්පහු නොකලසේක මෙසේ පාරිශුද්ධ වූ බුදුරජාණන් වහන්සේ සියලෝම දෙවි මිනිසුන්ගේ වන්දනාවට පූජෝපහාරයට සුදුසුසේක සෝ භගවන් ඉතිපි අරහං අරහං වත සෝ භගවන් මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක අරහං නම් වනසේක අරහං නම් වනසේක මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක බුදුරජාණන් වහන්සේ අරහන් නම් වනසේක කරමු.